්‍රවිබුද්ධ සිකුරු කියන ග්‍රහයන් තුන් දෙනාම මාරුවීමක් සිද්ධ වෙනවා ජූනි මාසයේදී. මුලින්ම සිකුරු මාරුව සිද්ධ වෙනවා ජූනි 12 වෙනිදා. දින 24ක කාලයක් තියෙනවා, ඒ කියන්නේ ජූලි 7 දක්වා. ඊළඟට බුද්ධ මාරුව සිද්ධ වෙනවා ජූනි 14 වෙනිදා. ජූනි 29 දක්වා දින 15ක කාලයක් පවතිනවා. ඊළඟට රවි මාරුව සිද්ධ වෙනවා ජූනි 15 වෙනිදා. ජූලි 16 දක්වා මාසයක පමණ කාලයක් පවතිනවා. ඉතින් මේ ග්‍රහ මාරු තුනම එක ළඟ තමයි ජූලි 12, 14, 15 කින් දවස් තුනේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක විශේෂ වෙනවා, මිතුන රාශියට තමයි මේ රවි බුද්ධ සිකුරු ග්‍රහයින් මාරු වෙන්නේ. මිතුන් ලග්නයේදී බුද්ධ ග්‍රහය බලවත් වෙනවා. ඉතින් ගොඩක් දුරට සුභඵල ලබා දෙනවා ලග්න කීපයකටම. තවත් විශේෂතාවයක් තමයි රවි බුද්ධ සිකුරු කියන ග්‍රහයන් තමන්ගේ ස්ථානවලට දෘෂ්ටි හෙළනවා. මේෂ ලග්න හිමියන් ගත්තාම රවි ග්‍රහය ඔබගේ පහා අධිපති වෙනවා. ඉතින් දෘෂ්ටි හෙළනවා පස්වැන්නට. ඒ වගේම බුද්ධ ග්‍රහය ඔබගේ 3 සහ 6 අධිපති වෙනවා. දෘෂ්ටි හෙළනවා 6 වැන්නට බුද්ධ ග්‍රහය. ඒ වගේම සිකුරු ග්‍රහය ඔබගේ 2 සහ 7 අධිපති වෙනවා. සිකුරු ග්‍රහය ඔබගේ 7 වැන්නට දෘෂ්ටි හෙළනවා. ඉතින් ඔබගේ 3 වැන්නට තමයි මේ රවි බුද්ධ සිකුරු කියන ග්‍රහයින් ගමන් කරන්නේ. මීට පෙර ගමන් කරේ 2 වැන්නේ. රවි බුද්ධ සිකුරු ගුරු කියන චතුර්ග්‍රහ යෝගයක් ඇදලා තිබෙනවා ඔබගේ 2 වැන්නේ ධනස්ථානයේ. 3 වැන්නට පැමිණිහම වික්‍රමස්ථානය වෙනවා. ඉතින් මෙතනත් ගොඩක් බලවත් ස්ථානයක් වෙනවා. ඔබගේ උත්සාහය උනන්දු උපරිමව තියෙන කාලයක් වෙනවා. ඔබට මේ නිසා බොහෝ දේවල් ජය ගන්න පුළුවන් වෙනවා. ඉතින් පෙරට වඩා ඔබගේ උත්සාහය උනන්දු වැඩි වෙනවා. මොකද ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයත් ලග්නයේ ගමන් කරනවා තාම බලවත් කුජක යෝගයත් සමග. ඒ වගේම ගුරු ග්‍රහයත් ඔබගේ 2 වැන්නේ ධනස්ථානයේ ගමන් කරනවා තවමත්. මං ජූනි පලාපල කියනකොටත් ඔබට කියලා ඇති මේ කාල සීමාව ඔබට ඉතාම සුභඵල ගෙන දෙනවා කියලා. ඉතින් ඒ විදිහටම ඔබට මේ රවි බුද්ධ සිකුරු මාරු වෙනුත් සුභඵල තමයි ගෙන දෙන්නේ. ඉතින් මේ නිසා වෙනදට වඩා ඔබගේ පෙනුම ප්‍රියමනාප තේජවන්ත අලංකාර ස්වභාවයකින් යුක්ත වෙනවා. ඒ වගේම ඔබ උද්‍යෝගිමත් වෙනවා. නොපසුබට උත්සාහයකින් ඔබ වැඩ කරනවා. ඒ වගේම ඔබ යන තැන කැපී පෙනෙනවා. ඒ නිසා ඔබට ගොඩක් අය ඇහුම්කන් දෙනවා. ඔබ කියන දේ ක්‍රියාත්මක කරනවා. මේක නිවස තුළ, ආයතනය තුළ හෝ සමාජය තුළ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ගොඩක් දේවල් සාර්ථක කරගන්න පහසු වෙනවා. ඒ වගේම ඔබට සතුටින් ටිකක් ප්‍රශ්නවලින් තොරව ඉන්න හැකියාවක් ලැබෙනවා. කරදර බොහෝ දුරට අඩු වෙලා යනවා. ඒ වගේම නිවස තුළ, ආයතනය තුළ ඔබට පහසුවෙන් සතුටින් ඉන්න පුළුවන් වෙනවා මේ කාල සීමාවේදී. ඒ වගේම ඔබට උදව් උපකාර ලැබෙනවා ඔබගේ මිතුරන්ගෙන්, නෑදෑ හිත මිතුරන්ගෙන්, සියලු දෙනාගෙන්ම. ඒ නිසා ඔබට වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔබගේ උත්සාහය උනන්දුවත් තියෙන නිසා, කුජ ග්‍රහයත් ලග්නේ බලවත්ව ගමන් කරන නිසා බොහෝ දේවල් ඔබට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු ආදියත් දියුණු වෙනවා. භූමියෙන් ලාභ ලැබීම් තියෙනවා ඔබට. ඒ වගේම අත මිට මුදල් අඩුවක් නැතුව තියෙනවා. ඉතින් මේ වගේ සුභඵල ගොඩක් තියෙනවා ඔබට. මේ බුද්ධ බලවත් වීම, ඒ වගේම රවි සිකුරු සමගයේ දීම නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු වලට ඉතාම යහපත් වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම විදෙස්ගත අධ්‍යාපන කටයුතු කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ අයටත් යහපත් වෙනවා. තරඟ විභාග ආදියෙන් ජය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ලේඛන කටයුතු කරන ලේඛක ලේඛිකාවන්ට, මාධ්‍ය ආයතනවල වැඩ කරන අයට, ඒ වගේම නැටුම්, සංගීත, චිත්‍ර වැනි කලා කටයුතු වල යෙදෙන අයටත් මේ රවි බුද්ධ සිකුරු යෝගය ඉතාම සුභ වෙනවා. 3 වැන්නේදීම ඉතාම සුභයි. මේවා වෘත්තියක් විදිහට කරන අයට ඉවෙන් මුදල් ලබා ගන්න පුළුවන් වෙනවා. වෙනදට වැඩි ඉවෙන් ලාභ උපය ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ දේවල් වලට වෙනදට වඩා ඉල්ලුමක්, ගෞරවයක් ඇති වෙනවා. ඉතින් මේක මේෂ ලග්න හිමියන්ට සුබදායි කාරණයක් වෙනවා. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතයත් යහපත් වෙනවා. ඒ වගේම අවිවාහක අය ඉන්නව නම් විවාහ යෝජනා බලාපොරොත්තු වෙන ඉන්න අයට ඒ අයට විවාහ යෝජනා ලැබීමට වාසනාව තියෙනවා. ඒ වගේම ධන තත්ත්වය සහ උසස් අධ්‍යාපන තත්ත්වයත් ඔබට හොඳ වෙනවා. ඉතින් ඔබට මේ කාල සීමාවදී මං ජූනි පලාපල කියනකොටත් කියලා ඇති ඔබට අලුතින් වැඩ කටයුතු පටන් ගන්න ඉන්නව නම් පටන් ගන්න, සාර්ථක කරගන්න පුළුවන් කියලා.
මේ ලක්න මාරුවත් එක්ක මේ ග්‍රහමාරුවත් එක්ක තවදුරටත් ඒක සනාත වෙනවා. මේ ග්‍රහමාරුවත් ඔබට සුභඵලගෙන දෙනවා. ඔබගේ උත්සාහය උනන්දුව උපරිමයෙන් නැති වෙන කාලයක් වෙනවා. එනිසා ඔබ කිසිම කරගෙන යන දෙයක් අසාර්ථක වෙන්නේ නැහැ, සාර්ථක වෙනවා. අලුතින් කරන වැඩකටයුත්තක් හෝ ඔබ අලුතින් පටන් ගන්න හිතන් ඉන්න වැඩකටයුත්තක් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඔබගේ ලග්නාධිපති බලවත් වීමත් ගුරු ග්‍රහය දෙවැන්නේ දීමත් ඉතාම සුභඵල දෙනවා. ඒ වගේම ශනි ග්‍රහයයි කුලස්සන්නේ ගමන් කිරීමත් ඔබට සුභඵලගෙන දෙනවා. ඔබට ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් යහපත්ව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් සාර්ථකම වෙනවා. තෙරුවන් සරණයි ඔබට.